බෝයාලුවනේ ඔන්නතින් හැදනෑටම සුබම සුබ දසක් වෙන්න කියලා ප්‍රර්ථනා කරන අතරම අදහෙන් පිලිකන්නවා පේ චනල් එකට. ඉතින් අලුවනේ කට් අපේ රටේ කොයි කවරු ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් තරුණය කන තමයි අද අපේ පීඩියෝ එක ඉතින්නේ වෙන කවරුත්න මේ කදම සම් රංකන ශිල්පී සජිත අනුත්තර ඔන්නඉතින් වට ීඩියෝකට යන්න කලින් මොින්ම මතක් කරනවා ඔයා තමත්ත අප ප්නල එක සබස්ක්‍රයිබ් කල ැති නම් මේ දැන්ම සබස්ක්‍රයිබ් කරලා බෙලයි කනයක් ක්‍රියාත්මක කරන්න ඉතින් අප රටේ කොයි කවරු තාදරය කරන දක්ෂ චනප්‍රිය මෙන්ව කඩවසම් රගෙන ශිල්පයක්තමයි සජිත අනුත්තර කියලා කියන්නේ. ඒවගේම ඔහු දක්ෂ නිවදන ශිල්පියෙක් ගයන ශිල්පියෙක් මෙන්ම නර්තන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරන බව අමුතුුවෙන් කියෑනට අවශ්‍යන හැනේ. කොම නමුත් සජිත පහගේ දවසක පොත්පත් මාතය සාකච්චවක් එක එකතු වෙලා කතා අබහ කරලත් තිය නව අපිට තැනගන්න ලැබුණ. ඉතින් දෙදහස් විසි දෙක අවුද්ද ඔහුට වයි අවුරුදු තිහ සම්පූර්ණ ෝනා කියලයි සජිත කියන්නේ. ඉතින් මේ අවුරුදුතිය පුරාම ඔහු ලබපු අත්දැකින් මෙක්ක ඔහු දෙදහස් විසිතුනට මුහුණ දුන්න කියලා සජිත කියනවා. එවගේම අවුරුදු විසිනමයක අතැකින් මෙක්ක ඔහු තිස්වැනි අවුරුද්ධ කියවස්සරේ සැමරවා. ඉතින් ජීවිතයගන්න තීරෙන කරන කියන දේවල් එකතු කරගන්නා එත්දැකින් මෙක්ක දෙදහස් විසි දෙක අවුද්ධ ගත කලා කියලායි හෝ කියන්නේ. කොහම අරමුත් ඔහුගේ අපපච්චිවන ප්‍රවීණ නාලු ජෙක්ස නැන්තරි මහතා අනතුරට මහුණ දුන්නෙන්ත් ඔහුගේ පුංචිපුතා නිසා ඔහු පියපදවිය ලැබුවෙන් දෙදහස් විසි දෙක අවුරුත්තේ එනිසාම ඒක දුක සතුට කියන අන්ත දෙකේම සීමවල් එක්මවාගෙවපු අමුතු අවුරුද්දක් කියලත් තහු කියනවා. ඉතින් ඔහෙ පුතා ඉපදුනේ දෙදහස් විසි දෙක නෑමාසි ඒවගේම සජිත අපේ කෙතර පාලයා බාලදරුවපගේම භයිත්‍යයාග ෙදර බාලදරුව නිසා මේ දෙන්නම පුංචිකාලෙන් දන්නම හැමෝ කෙමාදරය රැකවරණය පුරුදුවෙල හිටිය කියලත් සජිත කියනවා. එනිසාම විවාහෙන් පස්සේදී වුණත් ජීවිතේ වගකීම් දරන වැඩිහිටියන් විදිහට ඔවුන් හිතුවෙනැහැල. ඉතින් සෙල්ලක්කාර විදිහට විනෝදබුණු දෙන්නේෙක් විදිහටයි ජිවත්තුනා කියල කියන්නේ සජිත. කොහොම නමුත් පුතාගේපදීමත් සමඟ පුද ඔවුන් දෙෙන එක මෙයන ගමනෙදී එයාගේ පුංචම පුංචි දේවල්. පුංච ඉරෝපවා ඔවුන් මාර දෙයක් විදිහට සම්රණවා. කියේලත්තහ කියනවා. එතින් දැන් ජීවිතේ දවසින් දවසාහරි වෙනස්සර නිසා ජිවිතේ සැහැල්ලුවෙන්ම ගතකරපු කාලෙට වදා පොඩි බරකට ජිවිතේ ගෙනෙන බව දැනවා කියලයි ඕහ කියන්නේ. ඒවගේම ඔවුන් දැන් ඉන්න ගෙදර භ වීගේ දෙමවපයන් නිර්මානය කරපු ගෙදරක් කියලත් හෝ කියනවා. ඉතිනඒ ගෙදර බු වී ඔහි යාලූුණන කාල ඉඳන් දැකවපුහහිනයක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙනෙ. ඉතින් කොහේ මොන රටකර කියත් අවසානයට එෙන ගෙදර ලස්සනට තියාගෙනෙ ඉන්න එක හිත්තට සානයක් කියලයි සජිත අවසානය වශයෙන් පවසල තිබුණේ. ඔන්න ඉතින් යාලුවනේවි අඩවසම්තරුණයක් මෙන්ම විදිහර තමයි තම ප්‍රේක්ෂකන්ත අදහස්ථක් කල තිබුණේ. ේඩ අවසාන්නනත් ළංඟ වෙලා ඔන්නතිනව අතයිත් මතක් කරනවා යා තාමත් අපේ ු ප්නලක සස්්‍රයි් කල නතිනම් මේ දැන්ම සබස්கி්‍රයි් කරන්න. ඒවාගේම වෙල් යිකනයාත් ක්‍රියාත්නක කරන්න.